අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. දේනේ ප්‍රශ්නාහිර සබරගම සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර මහනුවර නුවරඑළිය සහ උත්තරමයන දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නාහිර සහ සබරගම පළාතේ ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 50ක් දක්වා වගේ තරමක තද වැසි අපි අද දිනේදී අපේක්ෂා කරනවා. ඌව පළාතේ මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ විවුරුම් සහිත වැසි වර්ධනය වේවි. දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඒ වගේම උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං අපි අද දිනටත් අපේක්ෂා කරනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education දිවයිනට මුහුදේ කාලගුණයේ තුරු මැද බෙංගාල බොක්ක ප්‍රදේශයේ තුරට යාබද ප්‍රදේශවල අඩු පීඩන කලාපයක් වර්ධනය වෙලා තියෙනවා. මෙම අඩු පීඩන කලාපය අපි ඉදිරි දින දෙක තුන තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙවි කියලා විශ්වාස කරනවා. අඩු පීඩන කලාපය නිසා සුළඟේ වේගයේ පැයට කිලෝමීටර 70ක් 80ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. තද සුළං ඇති වේවි, තද වැසි ඇති වේවි, මුහුද ඉතා රළු වේවි. ඒ ගැන අවධානයෙන් දීවර සහ නාවික කටයුතු වල යෙදෙන්න කියලා දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.